WordPress වලින් website එක හදද්දී pages හදන්න අපි use කරන page builders ගැන මේ video එකෙන් කතා කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මෙන්න මේ website එක තමයි අපිට හදන්න තියෙන්නේ. එතකොට මේ page එක අපි හදන්න ඕනේ. ඒවට අපි page builders use කරනවා. Elemento, bricks, Divi, breakdance, cadence blocks, generate blocks උදාහරණ කිහිපයක්. මේ page builders මම ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක block builders, දෙවෙනි එක page builders. අපි මුලින්ම block builders ගැන කතා කරමු. WordPress එකත් එක්ක default main editor එකට අපි කියනවා block editor කියලා. WordPress installation එකක pages add නිවලට આવුත් එහෙම ඔයාලට block editor එකට එන්න පුළුවන්. මෙතන අපිට blocks බලා ගන්න පුළුවන්. Heading blocks, image blocks, columns මේ විදිහට. මේ blocks පාවිච්චි කරලා අපිට පුළුවන් page එකක් හදාගන්න. දැන් මේ page එක හදන්න ඕන නම් අපිට මේ block වලින් හදන්න පුළුවන්. හැබැයි අපිට මේ block editor එක තාම powerful මදි මේ විදිහට අපිට අවශ්‍ය විදිහටම pages හදාගන්න. මේ නිසා අපිට සිද්ධ වෙනවා third party plugins පාවිච්චි කරන්න. ඒ plugins තමයි අපි page builders කියලා කතා කරන්නේ. දැන් මම මෙතන block editors කියලා කියන්නේ මේ block editor එකට හදලා තියෙන page builders. මම ආවත් එහෙම plugins වලට cadence blocks plugin එකක් මම install කරලා තිනවා. මම ඒක activate කරනවා. ඊට පස්සේ pages all pages home page එක මම edit කරනවා. දැන් මම මෙතන plus icon එකට click කරොත් cadence blocks කියලා අපිට cadence blocks එකෙන් ලබා දෙන blocks බලා ගන්න පුළුවන්. මේවා default ඒවට වඩා powerful. Cadence එකට අමතරව තව block builders ගොඩක් තියෙනවා. ඔයා plugin add new වලට ඇවිල්ලා block page builder කියලා search කරොත් ඔයාට බලා ගන්න පුළුවන්. Gutenverse කියලා එකක් තියෙනවා, otter කියලා එකක් තියෙනවා. තව බැලුවොත් එහෙම green shift spectra කියලා තියෙනවා. අපි මේ දැන් spectra එක බැලුවොත් එහෙම අපි install කරමු. Activate මම plugins install plugins වලට ඇවිල්ලා deactivate කරන cadence එක. ඊට පස්සේ pages all pages වලට එනවා. අපි අලුතෙන් page එකක් add කරමු. මේක අපි බලුවොත් එහෙම මෙතන අපිට බලා ගන්න පුළුවන් spectra plugin එකේ දීලා තියෙන blocks. එතකොට cadence එකට වඩා පොඩ්ඩක් වෙනස්. හැබැයි මේකේ වෙනම දීලා තියෙනවා අපිට අපේ pages හදා ගන්න පුළුවන් කලින් විදිහටම. ඉතින් දැන් ඔයාලට idea එකක් ඇති block builders කියන්නේ මොනවද කියලා. Default WordPress එකේ ඉන්න block edit එක හරහා block edit එක powerful කරන්න හම්බෙන plugins තමයි මේ block builders කියලා කියන්නේ. ඊළඟට අපි සාමාන්‍ය page builders ගැන කතා කරොත් මේවා block editor එකත් එක්ක සම්බන්ධයක් නැහැ. Elemento, Divi, bricks, breakdance උදාහරණ කිහිපයක්. අපි දැන් Elemento page builder එක ගත්තොත් එහෙම මම plugin එක install කරලා තියෙන්නේ. ඔයාල පේනවා. ඊට පස්සේ pages add new වලට එමු. දැන් අපි කලින් කරා වගේ මෙතන blocks පාවිච්චි කරලා නෙමෙයි හදන්නේ Elemento page builder එක පාවිච්චි කරලා. මම කලින් කිව්වා වගේ ඒක block edit එකත් එක්ක සම්බන්ධයක් නැහැ. වෙනම build එකක් අපිට Elemento එකෙන් දෙනවා. ඒකෙන් edit කරන්න මෙතන edit with Elemento කියන කුඩ මම click කරනවා. එතකොට මේ විදිහට අපිව Elemento build එකට අරගෙන එනවා. එතකොට ඔයාලා පේනවා interface එක හැම සම්පූර්ණයෙන්ම වෙනස්. අපේ block edit එකත් එක්ක සම්බන්ධයක් නැහැ. දැන් අපිට මෙතනදී පුළුවන් කලින් වගේම අපිට තියෙන images, headings මේ blocks පාවිච්චි කරලා අපිට කැමති විදිහට අපේ pages හදා ගන්න. දැන් මේ වලත් එකිනෙක page build එකට වෙනස්. Elemento එක interface එක මේ තියෙන්නේ. අපි bricks build එක ගත්තොත් brick build එකේ interface එක මේක. අරකට වඩා ගොඩක් වෙනස්. ඉතින් එකිනෙක page build එකට වෙනස් වෙනවා interface එක වැඩ කරන විදිහ. ඉතින් අපි හොඳම දේ තමයි මොකක් හරි එක build එකක් select කරලා ඒක use කරන එක. මොකද අපි ඔක්කොම ඉගෙන ගන්න කිව්වොත් එහෙම ඒක තේරුමක් නැතුව යනවා. එකක් තෝරගෙන ඒක හොඳට පුරුදු වෙන්න ඒක මේ page build එකක් වෙන්න පුළුවන්, block based editor එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒක හොඳට පුරුදු වුණාට පස්සේ ඔයාට බලන්න පුළුවන් අනිත් ඔප්ෂන්ස් මොනවද කියලා. එතකොට හොඳ මේක වාට තෝරගන්න පුළුවන් වා ටිකක් මේකට හුරු වුණාට පස්සේ. මම කියන්නේ විශේෂයෙන්ම අලුත් අයට WordPress වලට. මේ page builders අපේ pages හදනවට වඩා දේවල් වලට අපිට use කරන්න පුළුවන්. Example එකක් විදිහට අපි මේ page එක බලුවොත් එහෙම මේ page එකේ layout එක සම්පූර්ණයෙන්ම අපිට මේ page builder වලින් හදාගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් අපේ templates උත් create කරගන්න මේ page builders පාවිච්චි කරලා. මම templates කියලා අදහස් කරේ WordPress website එකක එක එක parts තියෙනවා website එකක් complete වෙන. අපි බලුවොත් එහෙම මේ site එකේ මෙන්න මේ header area එක එක template එකක් අපි කියනවා header template එක කියලා. ඒ වගේම හැම website එකකටම footer එකකුත් තියෙනවා. මේක footer template එකක්. එතකොට මේ header එක මේ footer එක අපිට හදන්න පුළුවන් මේ page builders පාවිච්චි කරලා. දැන් Elemento නම් Elemento එකෙන් මේවා අපිට හදන්න පුළුවන් ගොඩක් ලේසියෙන් අපි මේ page එකක් හදනවා වගේම. ඒ වගේම තියෙනවා archive pages. Archive pages කියන්නේ දැන් මම blog එකට ආවොත් එහෙම අපේ website එකේ blog articles ඔක්කොම පෙන්නන page එකක් තියෙනවා. ඒවට අපි කියනවා archive pages කියලා. මේ archive page එකත් අපිට Elemento වගේ
වගේ page builders වලින් අපිට කැමති විදිහට හදන්න පුළුවන්. මේ image sizes වෙනස් කරලා, මේ වල font sizes වෙනස් කරලා, background වෙනස් කරලා, මෙතන grid දෙක වෙනුවට grid හතරක් තියන්න මේ විදිහට අපිට කැමති විදිහට ආකාර pages හදන්න පුළුවන්. එතකොට ඒක එක template එකක්. මොකද එක blog post එකක් උඩට આવුත් එහෙම මේක single post template එක. ඒ කියන්නේ එක post එකක් view කරන template එක තමයි මේ තියෙන්නේ. මේ template එකත් අපිට කැමති විදිහට වෙනස් කරලා හදා ගන්න පුළුවන් මේ page builders පාවිච්චි කරලා. මේ වගේ තව templates තියෙනවා. මම ඔක්කොම ගැන කතා කරන්නේ මම පොඩි overview එකක් දුන්නේ. මේ page builders වලින් අපිට page හදනවට අමතරව මේ templates උත් හදන්න අවස්ථාව තියෙනවා. දැන් ඔයාට blog post editor සහ page builders ගැන අවබෝධයක් තියෙනවා. දැන් බලමු කොහොමද ඔයා මේ වලින් එකක් තෝරගන්නේ කියලා websites හදන්න. පළවෙනි එක මේ වලින් මොකක්ද ඉගෙන ගන්න ලේසිම. මොකද ගොඩක් අමාරු එකක් නම් අපි ඒකෙන් පටන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම අලුත් කෙනෙක් නම් WordPress වලට ඒක කරදරයක් වෙනවා. වෙබ්සයිට් හදන්න පටන් ගන්න සමහරට එපා වෙන්න පුළුවන්. මගේ experience එක අනුව Elementor page build එක ගොඩක් ලේසි ඉගෙන ගන්න ඕනම beginner කෙනෙක්ට රක් ගාලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි Cadence blocks plugin එකත් ගොඩක් දෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව WordPress වලට අලුත්ම කෙනෙක් වුණත්. මම Cadence blocks ගැන ඉක්මනට video series එකකුත් අරගෙන එනවා. ඊළඟට අපි bricks build එක ගත්තොත් එහෙම මේක ටිකක් අමාරුයි Elementor වගේ page build එකට සාපේක්ෂව. හැබැයි මේක powerful අනිත් page builders වලට වඩා. නමුත් අලුත්ම කෙනෙක් නම් bricks එච්චරම ගැලපෙන්නේ නැහැ. මොකද යාළගේ free version එකකුත් නැහැ. ඔයාලට pay කරලා තමයි ගන්න ඕනේ. Elementor Cadence blocks වල free versions තියෙනවා ඔයාලට පටන් ගන්න. තව Divi වගේ page builders තියෙනවා. Divi නම් මම recommend කරන්නේ නැහැ. දෙවෙනියට බලන්න ඕන දේ තමයි පර්ෆෝමන්ස්. අපි page build එකක් තෝරගද්දී ඒකේ පර්ෆෝමන්ස් ගැන ගොඩක් හිතන්න ඕනේ. මොකද පර්ෆෝමන්ස් හොඳ නැත්නම් අපේ website එකම slow වෙනවා. ඒක කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි අපේ website එකට. පර්ෆෝමන්ස් පැත්තෙන් ගත්තොත් එහෙම blog based editors ගොඩක් හොඳයි. Cadence, Spectra මේ වගේ ඒවා ගොඩක් හොඳයි. මොකද default WordPress edit එකම base වෙලා එන ඒවා මේවල හොඳ පර්ෆෝමන්ස් දෙනවා. ඊළඟට bricks build එකත් හොඳයි performance පැත්තෙන්. ඒකත් light weight හොඳට code කරලා තියෙන plugin එකක්. Elementor එක එච්චරම performance පැත්තෙන් ගත්තොත් අනිත් ඒවාට සාපේක්ෂව හොඳ මදි. තුන්වෙනියට බලන්න ඕන දේ තමයි මේ builders වල මිල. අපි blog based editors ගත්තොත් එහෙම ඒවල ගොඩක් වෙලාවට free versions තියෙනවා. Cadence එකේ free version එකක් තියෙනවා, Spectra එකේ තියෙනවා, Generate blocks එකේ තියෙනවා. මේවල paid versions උත් තියෙනවා. Paid ඒවල ගොඩක් වැඩිපුර features තියෙනවා. හැබැයි free එකත් ගොඩක් powerful අපිට complete sites හදන්න පුළුවන්. ඊළඟට normal page builders ගත්තොත් එහෙම Elementor එකේ හොඳ free version එකක් තියෙනවා. ඒ වගේම breakdance එකේ free version එකක් තියෙනවා. bricks build එකේ, divi build එකේ free versions නැහැ. මම ඔයාලට recommend කරන්නේ free version එකක් එක්ක යන්න. ඒක Elementor free version එකක නැත්නම් Cadence වගේ blog based free එකක් එක්ක යන්න. පස්සේ ඔයාලට WordPress වලින් sites හදන්න පුළුවන් වුණා free එකකින් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාලට පුළුවන් paid එකක් තෝරගන්න. WordPress page builders ගැන ඔයාලට තවම හරියට දැනගන්න ඕන නම් පහලින් comment එකක් දාන්න. ඔයාලට මේ video එකෙන් දැනගන්න පුළුවන් කොහොමද Cadence theme එක සහ Cadence blocks පාවිච්චි කරලා blueprint site එකක් හදාගන්නේ කියලා.